කෝතලිය සූත්‍රය කරන්නේ. එතකොට මේ කෝතලිය සූත්‍රය ඔයගොල්ලෝ දන්නවා අපි දවස් හතර වැඩසටහන අපි කරලා තියෙනවා කීයද? නැවත දීර්ඝ වශයෙන් කරගෙන යන්නේ නැහැ. ඔයගලන්ට මතකයි මේ කෝතලිය ගෘහපතියා තථාගතයන් වහන්සේ ඉන්න තැනට ගිහිල්ලා කිව්වා, මේ ධ්‍යාන තථාගතයන් වහන්සේ පැවසුවා ගෘහපතියට මේ ආසන තියෙනවා කැමති නම් වාඩි වෙන්න කියලා. එයල් ස්ථාවර ගෘහපතියට තරහා ගිහිල්ලා නිසබ්දලා හිටියා. තුන් පාරක් කිව්වට පස්සේ කෝතලිය ගෘහපතියා කිව්වා, භාගතුන් ගෞතම වහන්සේ මට ගෘහපතිවාදීන් කතා කරයි කියලා කියනවා, ඒක සුදුසු වෙන්නේ නැහැ කියලා. ඉතින් යා මේ සියලු කර්මාන්තයන් අතහැරියා කියලා කිව්වා. තථාගතයන් වහන්සේ පාර ධර්මයේ දේශනා කළා. ඉතින්දී සූත්‍ර දේශනායි බුදුහාමුදුරුවෝ පෙන්වන මේ වාහනේ කියන එක නවත්වා ගන්න නම් කාරණා හතක් භාවිතා කරන්න ඕනේ කියලා උදාහරණ හතකින් පෙන්වන්නේ. ඒ පානාතිපාත දත්තා දාන පිළිවෙලට. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්වන මේ දෙකේ ඒවා නිසා මාන්නේ ඇති වෙන නිසා මේක නතර වෙන්නේ නැහැ කියන එක. ඉතින් මේ සම්පූර්ණ නවත්තා ගන්න විදිය උදාහරණ වලින් පෙන්වන්න. ඉතින් අපි ඒ උදාහරණ හත තමයි අපි මේ වෙලාවේදී අපි බලන්නේ. ඒක ඩයග්‍රෑම් එකක් එක්ක අපි සාකච්ඡා කරමු. කෙටියෙන් කියනවා නම් මේක තියෙන්නේ අපි යම් යම් ආකාරයකට මේක වාහනේ දුවන පානාතිපාත දත්තා දාන දේවල් කරලා. එතකොට මානිය වගිනුත් ඔය කැරකවීම කියන එක කරමු. එතකොට ඒක කරන්නේ නැත්නම් ඉතින් ඒ පුද්ගලයාට එන්නේ වාහනේ කරා ගමන් කරන්න පුළුවන්, වාහනේ නවත්තා ගන්න පුළුවන් කියන එක. ඉතින් අපි පළවෙනියෙන්ම මේ ඩයග්‍රෑම්ස් වලට යමු. මේ පළවෙනියෙන් අපි අගනිට බ්‍රහ්ම ලෝක රහතන් වහන්සේලා කෘතඥතාවය පළ කරන මේ ධර්මය අපි ලබා දුන්නට අපි දෙවෙනි ස්ලයිඩ් එකට යමු. අපි මෙතෙන්දී කල්පනා කරන්නේ බුදුහාමුදුරුවෝ හත් වෙනියට දීපු උදාහරණය තමයි පළවෙනියෙන් අපි සාකච්ඡා කරන්නේ. ප්‍රෝදූ දැඩි වේස. මතක ඇති අර මිනිස්සේ පළතුරු ගෙඩියක් කාලා ජීවත් වෙනවා කියලා කල්පනා කරලා ගහට නැගලා පළතුරු ගෙඩිය එයා කඩාගෙන කනම අවස්ථාවේදී පල්ලෙහැන් එක්කෙනෙක් ඇවිල්ලා එයාව මරන්න හදනවා පල්ලෙහැන්. එයාට ගහට නගින්න බැරි ඉඳ ගහ කපලා. එතකොට එතෙන්දී අපි ඉගෙන ගත්තා ඒ ක්‍රෝධු දෙඩි වේස අහිංසකව පළතුරු ගෙඩියක් හරි කාලා ජීවත් වෙන්න හිතුවට ඒක ඉන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. එයා ව්‍යාධීට පත් වෙන ඒ දෙවෙනි පුද්ගලයා එයාව මරන්න ඉන්නේ අතුරු හැටියට ඉන්නේ ඒ ව්‍යාධීන්. එතකොට අපි යම්කිසි තලයක මනුස්ස ලෝකෙ ඉපදෙන්න බැලුවා ජරා ව්‍යාධි මරණින් ඇති. එතකොට අපි කොහේ හරි අපි හිතමු බ්‍රහ්ම ලෝකෙ ඉන්නවා කියලා. ඒකත් ඉන්න පුළුවන් කමක් ඇත්තෙන්නේ. ඉතින් අපි මැරලා යනවා. එහෙමනම් මට ඉන්න ඕන නම් ඉන්න බැරි නම් එහෙනම් මට කෝදු දැඩි වෙහස තමයි තියෙන්නේ. මට ඉන්න ඕන නමුත් ඉන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියන. ඉතින් ඕක මේ හත්ෙනි රෞද්‍ය 6 වෙනි ස්ටෙප් එකෙන් පස්සේ ඇති වෙන ප්‍රතිඵලය තමයි මේ කෝදු පායාසය කියන්නේ. හත්ෙනි රෞද්‍ය 6 වෙනි ස්ටෙප් එකේදී අපිට දික්ටි අනුසය කියන එක මතකද? ස්ටෙප්ස් වලින් ගත්තාම යානින්ජ සප්පාය සූත්‍රයේදී අපි ඉගෙන ගත්තා අර 2B ඩයග්‍රෑම් එකත් එක 6 මේ 6 කියන ස්ටෙප් එක. එතකොට ඒක දික්ටි අනුසය කියන එක ඇති වෙලා අපි සසඳලා බලනවා. සසඳලා බලලා අපි පෙර සුඛයම අපිට ඕනි කියලා අපි පත. ඉතින් ඒක පෙන්වන්න පුළුවන් මේකේ කෙනෙකුට බලන්න පුළුවන් මේක පහසු වෙන්න නම් අපි තුන්වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. තින් එක පැහැදිලිව පේනවා. ඒ ඔබලන්ට පේනවා මේක තියෙනවා කියලා මේ සර සංකප්ප ඒරියා C කියලා අපි කියන මේ සංකප්ප. ඉතින් වේදනාවෙන් පල්ලෙය දකුණු සර සංකප්ප මේ සංකප්පයෙන් දකුණු අත පැත්තට ඒරියා C කියලා කියනවා. එතකොට මේ ඒරියා 2 වලින් ඒරියා 3 හැදලා ඒරියා 3 වල ෂැඩෝ ඒරියා එක තමයි ඒරියා 4 කියලා කියන්නේ. ඒ කියන්නේ ඒරියා 3 වල තියෙන ඔය සීලබ්බත උපාදානයි. ඒ උපාදානේ එවනැල්ල වාගේ මේ ඒරියා 4 කියන එක තියෙනවා. එතකොට අපි මේකේ මේ සසඳීමක් කියන එක කරමු. ඉතින් මේ අවස්ථාව වෙනකොට ඕගලන්ට පේනවා අර
මනුස්සය දෙන්න කවුද කියන එක. මම ගහට නැග්ගාවු පළවෙනි මනුස්සයා තමයි මේ 6 මේ 6 වෙනි රවුමේ 6 මෙතන පෙන්වන්නේ මේක. දැන් අපි කතා කරන්නේ මේකෙන් පස්සේ 7 වෙනි රවුමේ 6 වෙනි ස්ටෙප් එක. ඒ කියන්නේ මේ ඇඟිල්ල දික් කරාම අන්න රූපයට තමයි ඒක ගිහිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මේක තමයි මේ කතා කරන්නේ පළවෙනි මනුස්සයා කියන්නේ මෙයා. ඇඟිල්ල දික් කරා ඒ රූපය කියන එකට. එතකොට මේ දෙක ගැලපෙන්නේ නැහැ. තමන්ගේ අර කලින් අගයයි දැන් අගයයි කියන එක ගැලපෙන්නේ නැහැ. ඉතින් මේක නිසා තමයි මේ දුක්ඛතාවය කියන එකට අපිපත් වෙන්නේ. එතකොට අපිට වෙනව එහෙමනම් මේ දෙවෙනි ස්ලයිඩ් දෙකේ පෙන්වන මේ වංගත පැත්තෙන් අර විපුල නාමයට පත් වෙලා දුක්ඛ වේදනාවන් තමයි පරාමාසයට ඇදෙනවා කියන එක තියෙනවා. එතකොට දකුණුවත පැත්තෙන් ඒ සඳහා කරන්නා වූ සංස්කාරය ඒව දුක්ඛතාවයට පත් වෙලා තියෙන සංස්කාර දුකයි ඒක ඇති වෙන පරාමාසයට. ඉතින් අපි යන්නේ දුක්ඛ දුක්ඛතා. එහෙම නැත්නම් විපරිණාම දුක්ඛතා, සංස්කාර දුක්ඛතා, දුක්ඛ දුක්ඛතා කියන එක තමයි තියෙන්නේ. ඉතින් මෙයා තමයි අර දෙවෙනි මිනිස්සයා. ඒ දුකට පත් වෙලා ඉන්නා වූ ඒ ව්‍යාධිය කියන එක. ඉතින් අපි ඔක පහදලා කරලා තියෙනවා ඔය ඔෆිස් එක වැඩට යන මිනිස්සෙක කතාව. අපි හිතමු ගාල්ල පැත්තේ මිනිස්සෙක් කොළඹ වැඩට යනවා. පාන්දර නැගිටලා. තරුණ කාලේ නම් එයාට කෝච්චියේ හිර වෙන්නත් පුළුවන්. වැඩ කරන්න ගියාම මිනිස්සු කියුවාම අරග කරන්න මේක කරන්න කියලා මුට්ට උනත් කර ගහන්න පුළුවන් අයහත්තිය තියෙනවා. දවල්ට බත් එක ලියාගෙන කනකොට ඒ මිනිස්සට රසයකුත් තියෙනවා. ආවෝ කෝච්චියේ වෙන්නත් පුළුවන්. කෝච්චියේ ගෙදර යන්නත් පුළුවන්. වයසට ගියාම ওই මිනිස්සට මොකද්ද තියෙන්නේ? කෝච්චියේ හිර වෙන්නත් බෑ. අර කියන වැඩ කරන්නත් බෑ. දවල්ට බත් එක ලියාගෙන කනකොට පිදුරු කනවා වගේ පසේ පුදුන. දැන් ඉතින් මෙයා කල්පනා කරන මොන ගෙහෙම් වලට ගෙහෙනම් මම මේ රස්සාව කරන්නේ කියන එක. මොකදගේ මනුස්සයත් අපි සාකච්ඡා කරලා තිනවා එයාත් අතහරින්නේ නැහැ මම මොන පුරාට හරි මොන හරි අරන් දෙනවා කියලා එයා අල්ලගෙන ඉන්නවා කියලා. ඉතින් ඒක තමයි මේ පෙන්වන්නේ. අර ආහාර වේල ගන්නකොට එයාට දුක්ඛයක් තමයි තියෙන්නේ. වැරට යන්නා වූ සංස්කාරයන් කියන ඒවත් දුකයි. ඉතින් එයා ඉන්නේ දුක්ඛ දුක්ඛතාවෙන් ක්‍රෝධ දැඩි වෙහෙස කියන්නේ. එතකොට ඔය දිට්ටි අනුසය පාර අපි පෙන්නුවා. ඒක මගේ ඒ සංස්කාර මගේ වේදනාව කියන එක උපද්දනවා කියන එක තියෙනවා. මේ දිට්ටි අනුසය පෙන්නේ මේකේ මේ වේදනාව උපද්දන. ඒ වේදනාව ඉපදුවට පස්සේ ඉතින් ඔය ධම්මමච්චරී පාර උගලන්ට පෙන්නේ ඒ වේදනාව විසින් අපි දුවවනවා. ඒ වේදනාව සඳහා රස්සාවට යනවායි ආදී වශයෙන් දිවීම කියන එක සිද්ධ වෙනවා. එතකොට මේ මේකෙන් පසුවන සිදුවන්නේ මොකද්ද? ක්‍රෝධු දැඩි වෙහස. ඒ ක්‍රෝධු දැඩි වෙහසත් එක්ක තමයි අපි ජීවත් වෙලා ඉන්නේ. එතකොට හත්ෙන් රවුමේ හත්ෙන් ස්ටෙප් එකේ ප්‍රතිඵලය වන්නේ ක්‍රෝධු දැඩි වෙහස. ඉතින් කෙනෙකුට කල්පනා වෙන්න පුළුවන්. ඇයි අපි මේ හත්ෙන් පටන් ගන්නේ? බුදුහාමුදුරු පානාතිපාතේ ඉඳන් පටන් ගත්තයි මේ හතෙන් පටන් ගන්න. ඉතින් මේක ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම් එක නෙමෙයි. ඉතින් ඕගලන්ට පේනවා ඔය නිත්‍යයි කියලා කියන කතාවත් එක්ක ගත්තාම ඉස්සෙල්ල බලපු. දැන් ඔය අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේම පරිසහරණ අදෝසේ. අදෝසේ අර්ථ දැක්කේ අභ්‍යන්තරේ සමාහිත බවක් තියෙනවා කියන වික්ෂේපේ පහ කිරීම කියන එක. එතකොට කිසිම දැනක අපිට ඉන්න පුළුවන්කමක් නැත්තේ. එතකොට අපිට පේනවා ඔය නිත්‍යභාවය කියන එක 8 වෙනි රාමුවේදී ඇති වෙනවා. දැන් 7 වෙනි රාමුව 6 වෙනි මේ කතා කරන්නේ නේද? 7 7 වැඩිලා තියෙන්නේ. මේකේ ප්‍රතිඵලය 7 7. දැන් ඊළඟට තියෙන්නේ 8. අන්න එතෙන්දී අපිට තියෙන්නේ දිට්ඨි ආශ්‍රව. ඒ දිට්ඨි ආශ්‍රව ඇති වුණා නම් දිට්ඨි ආශ්‍රව කියලා කියන්නේ නිත්‍යයි කියන එකේ පසු සංඥාව. එතකොට එහෙමනම් මේ නිත්‍යයි කියන එකේ බලපෑම දැන් ඊළඟට අපි කතා කරමු. දේවල් වලට ඔය සීන මවනවා ආදි වශයෙන් කියන ඒ පහ හය ඒව ධර්මයන්ට ඒක බලපානවා. ඒ නිත්‍යභාවය නිසා තමයි අපි ඔය ජරාවල් වලේම දේවල් ගන්නෙ. මගේ කියලා ගන්නවා කියන එක එහෙම තියෙන. අර සිතේ තිබෙන ඔය නිත්‍යභාවය කියන එක. ඊළඟ රවුම් වලට බලපානවා. එතකොට එහෙමනම් මේකදී අපි තේරුම් ගන්න තියෙන්නේ මේ විදිහට අපි දුක්ඛ දුක්ඛතාවයකට පත් වෙලා ඉන්නවා කියන එක. අපි නම් තුන්වෙනි ස්ලයිඩ් එකට යමු.
ඒ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ නින්දා රෝසී කියන එක. එතකොට මෙතන ඕගලන්ට පේනවා මේ ඒරියා 1 කියන එක ලකුණු කරලා තියෙනවා. ඒකේ ලාභ මච්චරිය කියන එක ලකුණු කරලා තියෙනවා. ඉතින් පස්වෙනි රාවුමේදී ඕගොල්ලෝ දන්නවා අපි චේතනාගයන් දෙනවා කියලා. ඒ කියන්නේ ලාභය නිසා චේතනාගයන් දෙනවා. මේ රූපේ ලාභයි. අර කුණු අඹ ගෙඩියක් කාපු වෙලාවේ ඒ අඹ ගෙඩිය ලාභයි කියලා අපි ගත්තා නේද? එතකොට 6 වෙනි රාවුම වෙනකොට අපි මොකද කරන්නේ? 6 වෙනි රාවුමේ 6 වෙනි ස්ටෙප් එක වෙනකොට වේදනාව නිසා චේතනාගය කියන එක දෙනවා. එතකොට මේ සංකප්ප පාරෙන් පෙන්වන්නේ ඒ අර්ථය තමයි. ඒ කියන්නේ නන්දිය නිසායි අපි වැඩේ ඔය දේ කරන්නේ. ඒ කියන්නේ අපි කොහොමද මාන්නේ ඇති වෙන්නේ කියලා අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා මතකද? වට කරකෝ කරකෝ යන ඒ වට පහක් ගියයින් පස්සේ දැන් පළවෙනි වටේදී අපි රූපය නිසා අගයක් දීලා මානවම ඊට පස්සේ වේදනාව නිසා මානයක් ඇති වෙන පළවෙනි දැන් දෙවෙනි තුන්වෙනි රවුම වෙනකොට ඊට පස්සේ පස්වෙනි රවුම වෙනකොට චේතනා කරනවා දැන් අපි කියනවා මේ රූපේ ලාභය කියලා. හයවෙනි රවුම වෙනකොට වේදනාව නිසා අපි චේතනා කරන්න පටන් ගන්නවා. එතකොට ඒ අවස්ථාව දීලා තියෙන වේදනාව නිසා චේතනා දැන් මේක පේනවා. අපි මේ අවස්ථාවේ මේ රූපය ගැන සතුටු වෙලා ඒ කියන්නේ කුණු අඹ ගෙඩිය නා මට හම්බෙච්ච කුණු අඹ ගෙඩිය ගැන මම සතුටු වෙනවා. ඉතින් බලන්න කුණු අඹ ගෙඩිය කියන එක මම සතුටු වෙන්නේ නිකන් නෙමෙයි නේද? නිත්‍යභාවයක් නිසා. නැත්තම් කුණු අඹ ගෙඩිය කුණුන්නේ මගේ නිත්‍යභාවයෙන් තමයි. අර ඉස්සෙල්ල එකේ බලපෑම මේකට ඒ නිත්‍යභාවය නිසා තමයි කුණු අඹ ගෙඩිය ගන්න. මොකද මගේ ජීවිතය පවත්වා ගන්න කියන එක. දැන් මම කුණු අඹ ගෙඩියට සලකන එතකොට රූපය ගැන මම සතුට වෙලා තියෙනවා. ඒක ගැන සතුට වෙලා මම මානෙන් සිත උස්සනවා. දැන් ওই අඹ ගෙඩියක් එහෙම කඩා ගත්තාම ඉතින් pore කරේ තින ළමේ කරේ බොහොම සන්තෝෂයෙන් මේක ගන්නවා නේද? ඒක ගැන මාන්නයක් කියන එකයි තියෙන්නේ. මට හොඳ ලාභයක් ලැබුණා කියන සතුට වීමක් කියන එයාට තියෙනවා. ඉතින් මේ දිට්ටි අනුසය මගින් තමයි මේ මානෙ කියන එක සකස් වෙලා තියෙන්නේ. මේ 6 වෙනි රවුම 6 වෙනි ස්ටෙප් එක ගන්නේ එතන තියෙනවා දිට්ටි අනුසය කියන එක. ඒකේ මොනින් මානිය සකස් වෙනවා. ඉතින් දැන් බලන්න මෙතෙන්ට අපි ආවයන් පස්සේ දැන් අපිට කාරණා දෙකක් තියෙනවා. බලන්න මෙතන තියෙනවා ධම්ම මච්චරිය. අර සංකප්ප පාර මේක ගෙලින්ම දික් කරාම මෙතන ධම්ම මච්චරිය කියන එක තියෙනවා. ඊළඟට ආපහු මේකේ තියෙන්නේ මොකද්ද? වන්න මච්චරිය. මේ පැත්තේ ලාභය. ලාභය නිසා මෙතන වන්න මච්චරිය කියන එක තියෙනවා. කුණු අඹ ගෙඩිය වේවා අපි වන්න මච්චරිය කියන එක තියෙනවා. ඉතින් මේක මෙන්න මේක තමයි සීලබ්බත උපාදානිය කියන එක පෙන්වන්නේ. මේ වේදනා මනෝසංචේතන පරාමාංශ අපි ඊපස්සේ බයිබලයේ රූපෙත් පෙන්වලා දෙන්නේ. ඒකෙන් නිරූපණය වෙනවා සීලබ්බත උපාදානිය කියන එක. අර අපි කලින් දුන්නා වූ අගයක් නේද? සීලබ්බත උපාදානිය මතකද? අනාගත භවයේ දැඩිව ගත්තා කියන්නේ. අපි ඒ වෙලාවේදී අගයක් දීලා තියෙනවා. එතකොට දැන් අපිට පේනවා මේ 6 වෙනි වටේ 6 වෙනි ස්ටෙප් එකේදී අපි යම් කිසි අගයක් දුන්නා නම් ඒ අගේ පැවැත්ම සඳහා අපි මොකද්ද කරන්න ඕන? ඉතින් අපි උදාහරණ වලින් ඉගෙන ගත්තා. සමහර පුද්ගලයෝ මාලවලු ඒ වගේ දේවල් පළඳාගෙන තමන්ගේ නැති වුණා වූ ඒ රූප කොටස ඒක අර ලස්සන කරගෙන ඒකෙන් තමන් මේ ජීවත් වෙනවා. ඒකට උත්සාහ කරනවා. ඒ බාහිරව එකතු කරපු කොටස ඉවත් කරපු ගමන් නින්දාරෝසී කියන එක යාට ඇති වෙනවා. එතකොට හයවින් රෝමි හයවින් සෙප්පකින් ඇති වෙන ප්‍රතිඵලය තමයි නින්දා රෝසී කියන එක. එතකොට ඒකත් ලකුණු වෙන්නේ මේ වේදනාවයි පරාමාස කාය ග්‍රන්ථයයි අතරට නේද? එතකොට එහෙමනම් අපි හතරවෙනි ස්ලයිඩ් එකට යමු. හතරවෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා මෙතන ලාභ මච්චරිය කියන එක ලකුණු කරලා තියෙනවා. ඒ වගේම මේ සුඛය පරාමාස වල මෙතනින් අත්තා කියලා පල්ලෙහාට යනවා කියන එක. අර සංස්කාරයන් මේ පැත්තේ නිත්‍යයි කියලා පරාමාසගත වෙනකොට මේ රතු පාටින් ලකුණු කරලා තියෙන කොටසට මනස යොමු කරන්න පුළුවන්. එතකොට ඔය පස්වෙනි රවමෙදි චේතනාගේ ලාභය නිසා දෙනවා කියලා අපි දැන් ටිකකට ඉස්සෙල්ලත් බැලුවා. ලාභයේ වශයෙන් රූපය ගන්නෙ මොකක් නිසාද? මෙන්න මේ අත්තා නිසා. කුණාඹ ගෙඩිය කාපු වෙලාවේ මට පණුවෙක් එහෙම හැපුණා නම් ජරා රහක් නම් තියුනේ මං අඹ ගෙඩිය තල්ලා විසි කරනවා. අඹගෙඩිය කෑව සුඛයක් ඇති වුණා. සුඛයක් ඇති වෙච්ච නිසාම දැන් මගේ අත්තා කියලා තේනවා. ඔන්න දැන් මම කියනවා මේ අඹගෙඩියත් හොඳයි, අඹගෙඩුන්න මුදලාලිත් හොඳයි
ආදී වශයෙන් මට හැඟීම් ලාභය ඇති වෙලා තියෙනවා. ඒතකොට මේ ලාභම කතාව ඇති වෙලා තියෙන්නේ අඹගෙඩිය හොඳයි කියලා ගත්තේ මේ අත්තා නිසා. මේ අත්තා ඇතුළේ මේ සුපේ නිසා. සුපේ පරාමාසෝත් නැත්තම් ඒක වෙන්නේ. එතකොට එහෙනම් අත්තා වශයෙන් ගන්න යම පරාමාස වෙලා තියෙනවා. මොකක්ද පරාමාස වෙන්නේ? මුසා. මුසාව තමයි දුක් වෙච්ච දෙයක් සුඛ වශයෙන් ගත්තා. ඒක පරාමාස වෙනවා. අඹගෙඩිය කාලා සුඛයි කියන බුදුහාමුදුරු කියන දුකයි කියලා. එතකොට ඒ සුඛය. ඒ වගේම සංස්කාරයන් කියන නිත්‍ය වශයෙන් මෙතන පරාමාසයට ආවා. එතකොට මෙතන සුඛය ආවා. මේ සංස්කාරයන් නිත්‍යයි කියන එක ආවා. එතකොට මේ සංස්කාරයන් කොහොමද නිත්‍ය වුනේ? මේක කොහොමද සුඛ වුනේ? අන්න ඒක තමයි අපි ඊළඟට ප්‍රශ්න කරන්නේ. මෙතෙන්දී අපි ඉගෙන ගත්ත මේ ලාභය කියලා ගන්න මේ අත්තා කියන ගතාව නිසා ඒක ඇති උනේ මේ පැත්තෙන් සුඛය ආවිලා මේ පැත්තෙන් නිත්‍ය වෙලා. දැන් අපි ඊළඟ ස්ලයිඩ් එකේ බලනවා කොහොමද ඒක වෙන්නේ කියලා. අපි පස්සේ ස්ලයිඩ් එකට ගිහින් බලමු. ඒක පෙන්වන්නේ ඕගොල්ලෝ දන්නෝ ආනන්ද සප්පාය සූත්‍රයේ ඉගෙනගෙන තියෙනවා අර සුභේ කියන එක පරාමාසයේ ඉඳන් නිදන් සත්‍යයට ආව. ඒ පස්සේ නිත්‍යයි කියලා අරගෙන සුභේ නිත්‍ය කවල තමයි අපිට සුභේ කියන එක ඇති වුණේ. එතකොට සුභ වශයෙන්ගෙන කැරකවීම මගේ සංස්කාරේ නිත්‍ය භාවයට පත් වෙනවා. එතකොට සුභෝෂයෙන් ගැනීමම තමයි හේතු. ඒකම තමයි ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. හේතුවයි ප්‍රත්‍යයයි දෙකම සුභය වශයෙන් ගැනීම. එහෙමනම් අපිට වෙලා තේනවා මේ කාම ගුණයන් නිසා තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ කියලා. සත්‍ය වශයෙන්ම තියෙන්නේ මොකද? දෙතිස් ගුණ අපයව. ජරා කොට. හැබැයි අපි සුභයි කියලා අරගෙන තමයි මේක සිද්ධ කරගෙන තියෙන්නේ. ඉතින් අර ටිකකට ඉස්සෙල්ලා වත්තුම්මේ කිත්තර බැලුවා. රාභිජාවල තමන්ගේ යන්තම් ධාරාව ගැලෙව්වා. ගැලෙවෙන් පස්සේ තිබ්බ ඔක්කොම හරි නේද? එතන දැන් ඉතින් මේ ඕනම දෙයක් ඒ සුභයි කියලා ගන්න සෝභායට පත් වෙනවා කියන්නේ. එතකොට අපිට සුඛය කියන එක කොහොමද ඇති වෙන්නේ? අර සුභයට කැරකෙමින් ඊට කරන නිත්‍යභාවය. ඒ නිත්‍යභාවය එකතු කළා. ඒකෙන් සුඛය වෙනවා. මතකද ඒකට අපි ගත්තා කට්ලට් උදාහරණ. දැන් කට්ලට් ටිකක් කවුරු හරි කෙනෙක් මේසයක් උඩ දෙනක් තිබ්බනම් එක පාටම ඕගොල්ලන්ට නිකන් සතුටක් වාගේ. ඊළඟ තත්පරේ කවුරු හරි කෙනෙක් ඒක හැමෝම විධාන පිටිම අරගෙන ගියා නම් මේක අහන්නේ. එතකොට දැන් සම්මත මේ කටුලට පේනවා නම් නැවත නැවතත් ස්පර්ශ කරන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී අපිට ඒක නිසා සුඛයක් කියන එක තියෙනවා. අර කටුලට ටික නැති වුණා නම් තමයි මේ කතාව වන්නේ. එතකොට එහෙමනම් අපිට පේනවා ඒ සුභයට කරගීම එකතකොට නිත්‍ය භාවයේ කටලක් තියෙනවා කියලා මට ස්පර්ශ කරන්න පුළුවන් නම් අන්න සුඛයි කියන එක ඇති වෙනවා. ඉතින් මේ தත්ත්වයට පත් වුණායින් පස්සේ දැන් අපි මොකද කරන්නේ? ඒ කියන්නේ පරමාර්ථයට සුඛයි කියලා කැපත්තකින් ආවා නිත්‍යයි කියලා සංස්කාරයෙන් කැපත්තකින් ඇතුළු වුණා. එතකොට ඇයි අපි මේ රූපේ ලාභයක් වශයෙන් ගන්න? ඇයි මේ දෙතිස් කුණුපයක් කුණු අඹ ගෙඩියක් අපි ලාභයි කියලා ගන්න? ඇයි? මොකක් හේතුවද මේ? භවයේ පැවැත්ම සඳහා තමන්ගේ භවයේ පවත්තාගෙන. එතකොට මේක මම අපි මෙතන උදාහරණෙන් ලියලා තියෙනවා. ඒ කියන්නේ මේක සඳහා අපි එක රටක ඉඳන් තවත් රටකට යන්න. ඒවත් නැත්තම් මෙයත් එක්ක මට ඉන්න පුළුවන් කියලා කෙනෙක් කල්පනා කරනවා. ඒ කියන්නේ ඉන්න පුළුවන් කියලා කියන්නේ අපි තුන් පස්සාවක් කරන්න නැති කාන්තාවක් කල්පනා කරන්න පුළුවන්. මන්නේ මේ මිනිස්යාවම බැඳගත්තනම් ඒ එයාගේ මාර්ගේ මට ජීවත් වෙලා ඉන්න පුළුවන් කියන නේද? ඊළඟට මේම රූපේ මගින් භවය පවත් ගන්න පුළුවන් කියලා හිතනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්න ඔය ලංකාවේ උතරම් එහෙම හදනකොට අර ඉලෙක්ට්‍රික් මෝටර් එකක් තියෙනවනේ ෆ්ලෑෂර් යුනිට් එකේ නේද? මේක ටච් වෙනවනේ අර. ඒක කැරකි කැරකෙනකොට ටච් වෙනවා. ටච් වුණාම මේක ආපහු ඒකත් එක්ක කැරකෙනවා. ආන් ඒ වගේ තමයි. ඒකෙන් කැරගෙනවා කියන්නේ භවය රොටේට් වෙනවා කියන්නේ ඒක තමයි භවය කියන්නේ. එතකොට රූපේ තමයි අර ටච් වෙන්න තියෙන්නේ ප්‍රෙෂර් යුනිට් එක ටච් වෙන්න තියෙන්නේ ස්පර්ශය මගින් ඒක වෙන්නේ. මේ විදිහට පවත් කරනවා කියන්නේ. පස්සේනේ රාග මේ පස්සේ ස්ටෙප් එකෙන් පස්සේ ඇති වෙන ප්‍රතිඵලය තමයි යෙද්දි ලෝභය. ඊට පස්සේ අපි ඉතින් සිහිනම මේ ගුණ ඔබ ගෙලී වඩා තව හොඳ ගුණ ඔබ ගෙලී ආදී වශයෙන් ඉතින් සිහිනම වුණා ජීවත් වෙනවා කියන එක කියනවා. දැන් එහෙමනම් අපි බැලුවා කාරණා තුනක්. එතකොට අපි පටන් ගත්තේ රෝධෝපායාසෙන් ඒක තුන නිත්‍යභාවයේ තියෙනවා. ඒ නිත්‍යභාවයම තමයි
උදව්පකාර කරේ කුණුවව ගෙඩිය ජරා ගොඩක් මගේ ගෙල ගන්න තේක අමතක කරන්නේ නැතුව ඒ බලන්න මේ කොටස. එතකොට මේ කාරණා තුනම රාතන් වහන්සේ පෙන්නන්නේ අනාගත සංස්කාර වශයෙන් බලන්න ඕනේ 5යි 6යි 7යි. යෙද්දි ලෝභයයි, නින්දා රෝසයයි, කෝධුපායාසය ඒක අනාගත සංස්කාර වශයෙන් බලන්න ඕනේ. දැන් අපි මේ හතරවෙනි එක දැන් කරන්න ඕන දෙයක් වශයෙන් අපි ඒක බලන්න ඉස්සෙල්ලා අනිත් කාරණා තුන බලලා ඉන්නවා. එතකොට එහෙමනම් අපි ඉස්සෙල්ලා යමු 6 වෙනි ස්ලයිඩ් එකට. මෙතෙන්දී අපි බලන්නේ අපි මේ පෙර සංස්කාරයන් නිසා මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඔයගලන්ට පේනවා මෙතන මේ ඩයග්‍රෑම් එකක් තියෙනවා. මේ අනත්තේ අත්තා කියන තැන ඉඳන් නිත්‍යයට ඒකට ජැක් එකක් ගහනවා. මානෙ මදින් අපි ඒක ඉගෙනගෙන තියෙනවා. එතකොට එහෙම වුණාම මෙතන ලකුණු කරලා තියෙනවා මේ ප්‍රඥා නිතන් ශ්‍රද්ධාවට යන එක. ඒක වළක්වනවා මේ මානෙ මේ විදිහට ජැක් එක ගහන. ඒ කියන්නේ මානෙ මදින් ප්‍රඥාවසිට ශ්‍රද්ධාව ඇති වීම කියන එක වළක්වනවා. අපි උකර බුද්ධංග භාවනාවදී අපි ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ කරන ලද සංස්කාරයන් විසින් තමයි මේක කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ මාන වෙලා තියෙනම වත් කරන ලද සංස්කාරවලට අර මිනිස්සේ අර කුකුල් පට්ටිය දාගත්ත ඒ සංස්කාරයට තමයි තමන් මාන වෙලා තියෙන්නේ. يعني දුස්සීල භාවයෙන් ඇති වෙච්ච දෙයකට පානාති පාතිය කරගෙන මම ඉන්නෝ ඒකට තමයි දැන් මම හොඳ බෙන්ස් කාර් එක කියන ඒකත් එක්ක පොඩි නැහැ අගයන් දීලා දීලා පොඩට හදුවා. අන්නේ මානෙ. ඒ මානෙ වගේ මොකද්ද වෙන්නේ? අත්තා ඉදන් නිත්‍යයට ජීවිතින් මොකද වෙන්නේ? නිත්‍යයි කියලා කියන්නේ සමුදයක් අස්තංගමයක් නැත. ප්‍රඥාව කියලා කියන්නේ සමුදයක් අස්තංගමයක් ඇත. එතකොට එහෙනම් සමුදයක් අස්තංගමයක් නැහැයි කියලා කිව්වනම් එහෙනම් මම මට ශ්‍රද්ධාවට යන්න බෑ. ඒක වැළක්වුවා. වැළක්වුවේ මෙන්න මේ මානියම. එහෙනම් අපේ පෙර සංස්කාර වලින් කරන්නාව දෙය තමයි මේක. එතකොට මෙතන මේ තියෙන අත්තා. එහෙනම් අත්තා වන්ද නිත්‍යට කියලා. ඉතින් මේ අත්තා කියන එක අත්තා කියලා ගත්තේ මොකක්ද? අත්තා කියලා ගත්තේ දැන් අපි ඒකට ඉස්සෙල්ලා කතා කළා සුඛය නේද? ඒ කියන්නේ සුඛය කියලා ගත්තා. සත්‍ය වශයෙන්ම තියෙන දුක්ඛය අපි සුඛයි කියලා අපි ඒක ගත්තා. එතකොට එහෙනම් පෙර සංස්කාර වලින් කරන දේ අපිට පේනවා. කලහ විවාද සූත්‍ර දෙක ඒක බලපු අයට තේරෙනවා. ඒකේ ඒ රෝගී සංඥාව මගේයි ගන්න. ඒකේ ස්ලයිඩ් 5 එකේ පෙන්නනවා මේ රෝගී සංඥාව. ඒ කියන්නේ සුබයි කියන එක මගේ කියලා ගන්න. ඉතින් අරගත්තට පස්සේ මොකද වෙන්නේ? මේ ඉඳන් සත්‍යයට මේක ඇතුල් වෙලා නිත්‍යයි කියලා හදාගෙන මෙතන මේකට අපි ඒරියා 6 කියලා කියනවා. ඉතින් මේක ඇතුණාට පස්සේ ඒකෙන් වෙන්නේ මොකද්ද? වම් අත පැත්තේ තියෙන නව ට්‍රයැන්ගල් එක කියන එක හැදෙනවා. මෙතන තියෙන විද්ධි ලෝභ, ජාති, වේදනා කියන එක. එතකොට බලන්න මෙතන මේ කාමරාග අනුසය රේඛාව මේක දික් කරාම මෙතනට එන මේ නාම රූප කියන්නේ. මෙතන මේ සංකප්පයන් එක තියෙන නාම එක ඒක දික් කරාම තියෙන නාම ඒ කැපෙන තැන තමයි නාම රූපය කියලා කියන්නේ. ඉතින් ඔය ඒ නාම රූපයන් කියන්නේ මේ විදිහට විඥාන ධාරාවක් කියන එක අපි පවත්තන මේ දකුණු පැත්ත හදාගත්තා නම් කුණු ඔබ ගෙඩිය මගේ කියලා ගත්තා ඇති වුණා නම් මේ පැත්තට ආවා ඒකේ නාම රූපයන් කියන එක හැදෙනවා. දැන් ඉතින් නාම රූප වුණා නම් ඉතින් ආපහු මේ කතා අනිත් පැත්තට හැදෙනවා. ඉතින් රෞම යනවා වගේ නේද තියෙන්නේ. ඉතින් මේ විඥාන ධාරාව මේ තණ්හාව විසින් තමයි මේක මේ විදිහට පවත්න්නේ කියන එක වෙයි. තණ්හාව මේක පවත්නවා කියන්නේ. එතකොට මෙන්න මේ අර්ථය මතක තියාගෙන ඒ කියන්නේ අපේ යම්කිසි දුස්සීල භාවයක් පානාතිපාතයක් කුකුල් පට්ටියක් දාගත්ත දත්තාදානියක් වගේ දේවල් කරනවා නිසා අපේ ශ්‍රද්ධාව කියන එක නැති වෙන ප්‍රඥාව නැත්නම් ශ්‍රද්ධාව කියන එක වළක්වන. අන්නේ අර්ථය මතක තියාගෙන අපි 7 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට 7 වෙනි ස්ලයිඩ් එකේදී ඕගලන්ට මතකයි මේ පානාතිපාතය ගැන අපි කතා කරපු වෙලාවේ අපි පළවෙනි රවණුම අර සුබයි කියලා ගන්නවා කියන. කොහොමද සුබයි කියලා ගත්තේ? දැන් ටිකකට ඉස්සෙල්ලා ඉගෙනගත්තා වත්තුම සූත්‍රයේ මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානීය ප්‍රවතින අවිච්ඡා කියලා විඥානීය දෙසට ආව. ඒක අර කාමේසු තිබ්බ සරාගී කියලා අපි කිව්වා නාමකාය පටික සම්පස්සාගේ තල්ලු කරා. දැන් පෙන්වන්නේ ඉස්සෙල්ලා ඒකේදී නාම රූපයන් ඇති වෙනවා කියලා නේද? මේකෙන් ඇති වෙලා ඒ නාමකාය පටික සම්පස්සාගේ ඉතින් දැන් මේක දිගේ එනවා. ඉතින් සත්‍යාභිනිවේස කාය ග්‍රන්ථිය දක්වා ගමන් කිරීම කියන එක තියෙනවා. එතකොට එහෙම වෙලා සුබයි කියන එක අපිට ඇති වෙනවා. එතකොට මේ පානාති පාත්‍ය සඳහා ප්‍රත්‍යය පළවෙනි රවුම් පළවෙනි ස්ටෙප් එකේම තමයි අපිට සිද්ධ වෙන්නේ.
ඒක තමයි ආරම්භය. එතනින් මේක සිද්ධ වෙනවා. ඒ කුණු අඹ ගෙඩියක් අපි ගන්නවා කියන කතාව ඒ පළවෙනි ස්ටෙප් එකෙන් තියෙනවා. අසුභ උදය සුභ වශයෙන් ගැනීම. ඉතින් මේ රෝගී සංඥාව මගේයි ගත්තොත් මොකද වෙන්නේ? අපි ඉගෙන ගත්ත ආයතන භාවනාවේදී මෝහය කියන එක ඇති වෙනවා නේද? ස්පෙෂල් එකේදී ඉගෙන ගත්තා මෝහය තමයි ඇති වෙන්නේ. ඉතින් දැන් මේ මෝහය ඇති වෙලා නම් තියෙන්නේ ඒක අපිට ඔබ කලින් සිද්ධ වෙලා තියෙනවා. එතකොට පෙර වූ මෝහය රෝගී සංඥාව මගේයි ගැනීම. දෝෂ සහිත ජීවත් වීම පාණාති පාතය. මතක දානේජ සප්පාය සූත්‍රයේදී අපි ඉගෙන ගත්ත කාරණා තුනක් කියන එක. එතකොට පෙර වූ සංස්කාරය මගේ තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. ප්‍රඥාව කියන එක අපි නැසුවා. ප්‍රඥාව නැති හින්දා අර ඕන උපුම් ගොඩ සුබයි කියලාක පාට මලමුත්‍රා ගොඩ ගත්තා කියන එක සිද්ධ වෙනවා. එතකොට ඒක තමයි මේ පළවෙනි එකේ මේ ආනන්ද සප්පයි සූත්‍රයේ මතක තියෙනවා නම් ඒකත් එක්ක කල්පනා කරලාම උදේට ගැඹුරට ධර්මය අවබෝධ වෙනවා හිතන්නේ. එතකොට මේ විදිහටත් අපි කරකෙවුවා. ඊළඟට අපි බලමු මේ අදත්තාදානිය කියන එක. දෙවෙනි රාගින් දෙවෙනි ස්ටෙප් එක අදත්තාදානිය සඳහා ප්‍රත්‍ය වෙනවා සාධාරණ කාරණිය වෙනවා. එතකොට මෙතෙන්දී අපි ඉගෙන ගත්ත ඔය අදත්තා දානිය තුලින් නිත්‍යභාවයක් නේද? කියන්නේ කුණෝඹ ගෙඩිය කණ්ඩනම් මට රස්සාව තියෙන්න එපා. අදත්තා දානිය පිටුන රස්සාවට යනවා කියන්නේ අදත්තා දානියෙන් කියන්නේ රස්සාව තියෙන්න ඕන. එතකොට එහෙමනම් අපි ඒක දිග ඉගෙන ගත්තා ඒ නිත්‍යභාවය කියන එක ඒ අදත්තා දානියම ගැතිනවා. දැන් මේ අවස්ථාවේදී අවිද්‍යාව කියන එක ගත්තොත් අපිට වෙන අනිත්‍ය උදයක් නිත්‍ය වශයෙන් ගත්තා. අන්න ඒක තමයි අවිද්‍යාව ගැතිනේ. ඉතින් එහෙමනම් අපිට දැන් තියෙනවා දැන් අවිද්‍යාව. ලෝභ වශයෙන් ජීවත් වීම අදත්තා දානිය කියන ආනන්ද සප්පාය සූත්‍රේ අපි බලපු අනිත් කාරණයට මතකද අර විඥානේ උඩින් එකක් වෙන මතකද පරාමාසයේ ඉදාසක්කයට ඇදෙන කාර්මා අවස්ථා තුනක් තිබුණා. එකක් තමයි අභිනිවේෂේ උඩින් කතා කළා අවිද්‍යාව යටි මෝහය කියන්නේ. දැන් මෝහය තමයි පාණාති පාත්‍යත් එක්ක කිව්වේ. දැන් මේ අදත්තා දානියත් එක්ක මේක සිද්ධ වෙන හැටි පේනවා. එතකොට පෙර සංස්කාර වලින් ඇතිවිච්ච මෝහය මගින් තමයි මේ අවිද්‍යාව කියන එක තියෙන්නේ. අන්න ඉතින් දෙපෙන්නන ඒ පෙර සංස්කාර වලින් මොන මෝහය ඇතුළු ඒ මෝහය මගින් අවිද්‍යාව කියන එක ඇති වෙනවා. ඒක වෙන්නේ මොකද අර සතර ආහාර දුක්ඛ ඩයග්‍රෑම් එක බලුවොත් පල්ලෙහායි මෝහය ලකුණු වල දෙන මතකද අපි අර ලොකු බෙල්ට් එක ලෝභ දෝෂ මෝහය ඒ බෙල්ට් එකේ මෙහිම ගිහිල්ලා අවිද්‍යාව පැත්තෙන් ඇවිල්ලා ආපහු ඉදන් සක්කියට ඇද ගන්නවා කියන එක සිද්ධ වෙනවා. එතකොට එහෙමනම් පාණාති පාතේ අදත්තා දානිය කියන කාරණා දෙක අපි ඉගෙන ගත්තා. ඊළඟට තුන්වෙනි අටවෙනි සයිට් එකට යමු. තුන්වෙනි කාරණාව බලන්න. ඒක පෙන්වන්නේ මුසාවාදී කියන එක. තුන්වෙනි වටේ තුන්වෙනි ස්ටෙප් එක මුසාවාදයට ප්‍රත්‍ය වෙනවා. එතකොට මෙතෙන්දි මොකක්ද මේ මුසා වෙලා තියෙන්නේ? ඔයගලන්ට පේනවා මේ ඩයග්‍රෑම් එකේ මේ සුඛේ කියන එක පරාමාසගත වෙනවා. මේ පැත්තේ සංස්කාරයන් කියන එක පරාමාසගත වෙනවා කියලා. ඉතින් මේක සම්බන්ධයි අපි අර අඹ ගෙඩියේ තාලා නේද? ඇතුළු නම් සුඛේ තමයි මේ පැත්තට යන්නේ. එතකොට ඒක සඳහා සංස්කාරයන් නිත්‍ය වශයෙන් මේ පැත්තට ඇතුළු වෙමුකෝ තියෙනවා. අදත්තා දානින් ඇතුළු නාම එක. එතකොට මොකද්ද මුසාවුනේ? දුක්ඛෝදයක් සුඛ වශයෙන් ගැනීම. ඉතින් මේක සංස්කාර වශයෙන් තමයි අපි කල්පනා කරන්න තියෙන්නේ. පෙර සංස්කාරයන් ඇතුළට රිංගලා තියෙනවා. ඒක හරියට මේ සතෙක් බටයක් ඇතුළට රිංගනවා. දැන් අපි හිතමු ඕගොල්ලන්ගේ කකුලේ දැවිටි දැවිටි ඌසෙක් ඉන්නවා. ඒ පූසට පේනවා මේ බටයක් ඇතුළත බීයක් රිංගනවා. මේ පූස මොකක්වත් හිතන්නේ දුවගෙන යනවා. ගිහිල්ලා අර බටේ අසට රිංගනවා. ඕගොල්ලෝ එළියෙන් බලාගෙන ඉඳන් කියනවා අනේ මේ සතා කරගත්ත දේ මේ බටේ ඇතුළේ ඉරෙලා මේ පූස මැරෙනවා නේද කියලා. අන්න එහෙම තමයි අපිත් අර මව පූසට ගියා නේද? පෙර සංස්කාරයන් කාමී වරදව හැසිරීම අරවා මේව කරලා තියෙනවා. මොකක්වත් හිතන්නේ නැහැ එකපාරටම දුවලා ගිහිල්ලා අරකටට දෙහිල රිංගගත්තා කියන එක තියෙනවා. ඒතකොට සංස්කාරයන් නිසා සුඛයයි කියලා අරගෙන තියෙනවා. ඉතින් මේකට තිබෙන්නා වූ ඇල්ම කියන එක අපි පහ කරන්න ඕනේ කියන එක තියෙනවා.
ඉතින් මෙතෙන්දී කෙනෙකුට තේරෙනවා නම් අපිට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ මෙන්න මේ විදිහයි ඇති වෙලා තියෙන්නේ කියලා. ඉතින් අර සත්‍යාදිත්තාන මතක් වෙනවා නම් මේ ලෝකේ තියෙන දේවල් ඔක්කොම මුසා මෝස ධර්මයි. යම්කිසි සත්‍යයක් මෝස ධර්මයක් තියෙන නිර්වාණයයි කියලා එහෙමනම් ඒ නිර්වාණය සඳහා අතහැරීම කියන එක සිද්ධ වෙනවා. චාගාදිත්තාන කුණු අපගෙඩියත් අතහරින කුණු මුලදීන් කාලය තියෙන සුඛය අතහරින අතහැරීම කියන එක තියෙනවා. එතකොට එහෙමනම් අර පෙරගත්තව මුසාවට යෑම කියන එක අපි පහ කරන්න ඕනේ. ඒක පහ කරන්න නම් ඒ චිත්ත ඉන්ද්‍රපාදී කියන එක අවශ්‍ය වෙනවා. ඒ දුක් වූ දේ සුඛ වශයෙන් ගැනීම කියන එක පහ කළ යුතුයි. මේක පෙරගලා වූ දෙයක් වශයෙන් අපි සලකලා බලමු. බලලෙහි සලකලා ඒ සංස්කාර වල තිබෙනා වූ ඇල්ම අපි පහ කරන්න ඕනේ. එතකොට මෙන්න මේ දේ ඒක තමයි චිත්ත සමාධිය කියලා කියන්නේ. මෙන්න මේ කාරණා ටික අපි බැලුවා 1 2 3 අපි මේවා ඉදින් පෙන්නනවා අපි මේවා නුත් කරන්න අපි කර්කෝනවා කියන එකම තමයි මේවා සංස්කාර කරලා අපි අර ප්‍රඥාවෙන්ද ශ්‍රද්ධාවට යනවා කියන එක අපි නවත්තා ගත්තා මේවට මාන්‍ය ඇති කරගෙන එතකොට එහෙමනම් දැන් අපි මේ කාරණා තුන මේවා බලන්න අතීත සංස්කාර වශයෙන් 1 2 3 කියන එක එහෙම බලලා දැන් අපි එහෙමනම් යමු අපි හිටමු හතරවෙනි පස්සේ ස්ලයිඩ් එකට හතරවෙනි කාරණේ බලන්න හතරවෙනි රාගනේ හතරවෙනි ස්ටෙප් එකෙන් පසු ඇති වෙන ප්‍රතිඵලය තමයි පිසුනා වාචිය කියන්නේ. ඉතින් හතරේ හතරේ ඔයගොල්ලන් දන්නව නිකරම අර වෙන් කිරීමක් කියන එක අපි කරනවා කියලා නේද? එතකොට අපි මේ සංස්කාරයන් කියනවා පවතිනවා කියලා අපි හිතනවා. ඒවා නිත්‍යයි කියලා ගත්තොත් ඒක නිසා අපිට මාන්නයන් කියන ඒවා ඇති වෙනවා. දැන් කුකුල් පට්ටිය දාගෙන ඉන්න මනුස්සයාට ඇති පේනවනේ නේද? කුකුල් පට්ටිය අනිත් කුකුල් පට්ටි දාගෙන හිටපු මුදලාලි මලා ආදි වශයෙන් එහෙම දැක්කනම් ඉතින් යට ඉතින් ඒකේ මාන්නයක් වෙන්නේ නැහැ. නමුත් එයා නිත්‍යයි කියලා ගත්තොත් එයාට මාන්නයක් එනවා. අර යමකට කාලලා ඉන්නවා. ළමයින් උත් හොඳට ඉගෙන ගන්නවා. බෙන්ස් කාර් එකෙත් යනවා ආදි වශයෙන්. එතකොට ඒ නිසා චේතනා ආගයන් කියනියෝ දීලා තියෙනවා. ඉතින් මේ පෙර වේදනාවන් දන්ත වෙලා තමයි මේ පෙර සංස්කාර වලින් චේතනා ආගයන් තමයි අපි මේ කතා කරන්නේ. දියාට හිතෙනවා මට මෙහෙම කරගෙන ජීවත් වෙලා ඉන්න පුළුවන් මට වඩු වැඩ කරන්න පුළුවන් මට කුකුල් පට්ටිය දාගෙන ඉන්න පුළුවන් කියන එහෙම තියෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මම දැක්ක හරියට මේ මිනිස්සේ දෙකට නැමිලා ඉන්නවා පතන මොනවද පතන begin the feeling. එයා අර කුණුවගු මුදලාලි ළඟට ගිහිල්ලා මුදලාලි මට මේ රූපේ මේ වේදනාව දෙන්න කියලා එයා පතනවා. ඒ කියන්නේ යාට අර අපි ඉස්සෙල්ලා බලුවනේ අවසාන ස්ලයිඩ් එකේදී එතන සුඛය කියන එක පරාමාස ගත වෙලා අටවෙනි ස්ලයිඩ් එකේ. එතකොට මේ සංස්කාරයන් නිත්‍යයි කියලා මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. එතකොට මේක උරුවක් නම් මේ උරුවට තිබුණා වූ මේ හබල් දෙක වගේ තමයි මේ දෙපැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ රූපය මගින් මේ වේදනාව යා පතනවා. ඉතින් මේකේ හබල් ගාලා මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් නම් ඔරුවක් කබල් ගන්නකොට ඉස්සරහට යන්නේ මේක එහෙම නෙවෙයි මේක එකතනම තමයි කරකෙන්නේ. එතකොට අන්න ඒ විදිහට තමයි ඒ අවස්ථාව අපි සිහි කරන්න ඕනේ. මේක ප්‍රසන් මොමන්ට් එක. මේ මොහොතේ කරන්නා වූ ක්‍රියාවලිය. එතකොට අපිට පේනවා අර නිත්‍ය කතාව එක පැත්තකින් ඇති වුණා මාන්නය කියන එක කරලා සංස්කාරයන් නැති කරලා ඒවට දුස්සීල භාවයෙන් මාන්නය ඇති වෙලා ඒකෙන් අපිට ආව නිත්‍යයි කියන කතාව. ඒකෙන් අපි අසද්ධාව කියන එක එක ඇති වෙලා තියෙනවා. ඒතර අනිත් පැත්තේ මේ සුඛයි කියන කතාව නිසා අත්තා කියන එක ඇති වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රසන්න මොමන්ට් එකේදී අපි පලාස කර කර ජීවත් වෙනවා වෙන් කර කර වෙනවා. ඒ වෙනස අපි පිච්චෙනවා කියන එක වෙනවා. එතකොට අර කාරණා අපි බලනවා දැන් මේ ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න අපි මුලින්ම ගත්තා වූ ක්‍රෝධෝපායාසයෙන් පටන් ගන්න දෙවෙනි ස්ලයිඩ් එකේදී බලමු. එතනදී නිත්‍යභාවය කියන එක තියෙනවා. නිත්‍යභාවයත් එක්ක ඒක හරියට හිතන්න බලන්න දැන් මොකක් හරි එකකට අපි බරක් දානවා නම් අර තව බරවල් ගොඩක් එකතු කරනවා නේද? ඒ වගේ දැන් නිත්‍යභාවය කියන බර මේකට ඇවිල්ලා තියෙන මේ වේට් එක. මේ වේට් එක හින්දා අර දැන් පඩි නම් තියෙන අර පල්ලෙහා තියෙන පඩියට අර මොකක් හරි වස්තුවක් එක්ක ස්පර්ශ වෙලා තියෙන පඩියට චොයිස් එකක් නැහැ. අරවයි බර වැඩි. ලොකු පඩි තමයි උඩින් තියෙන්නේ. නිත්‍යභාවයේ තියෙනව එක නිසා මේ ගන්නවා කියන එක තියෙනවා. අන්නේ අර්ථයක් ඔකේ තියෙනවා.
එතකොට අර මේකේ බලපෑම ගිහිලා තියෙන ඒ පළවෙනි කාරණේට ඒ නිත්‍යභාවය කියන එක පස්වෙනි කාරණේට. එතකොට මේවා අනාගත සංස්කාර වශයෙන් අපි බලන්න. ඊළඟට අපි බලනවා 1 2 3 පාණාතිපාත අදත්තාදාන මුසාවාද කියන ඒවා අතීත සංස්කාර වශයෙන්. ඒවා නිසා අපිට මාන්නයක් ඇති වෙලා අර නිත්‍යභාවය කියන එක ඇති වෙලා අසද්දා වෙලා තියෙනවා කියන එතකොට ඒ කාරණා දෙක බලලා ඊට පස්සේ තමයි මේ හතරේ හතර අවස්ථාව දෙපැත්තේ මේක සුඛය ඇති වෙන පරාමාසයට මේ සංස්කාරයන් නිත්‍යයි කියලා මෙහෙන් එන මේ වෙලාවේදී මම ඒකින් බොරුවට අත්තා කියලා කැණීමක් කරනවා නේද කියන එක මම කල්පනා කරා. ඒක තමයි ඔයගලන්ට භාවනාව හැටියට කරන්න තියෙන මේ ස්ලයිඩ්ස් හතර ස්ලයිඩ් ටික භාවනා කරන එක. නැද එහෙමනම් අපි මිනිත්තු 5-10ක් අරගෙන මේක මනසට දාගෙන ඉඳපස්සට භාවනා කරමු.